ලද සෙනෙහින්ගෙන අපගේ YouTube channel එකට පැමිණිය ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙල්ලමන තවත් උණු සම්පෝතක්. ලංකාවේ ජනතාවගේ ජෛවික දත්ත ඉන්දියාවට ලබා ගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත්‍රයෙන් ඉන්දියානු සමාජකමකට ලබා දීමට සූදානම් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. පෙබ්‍රවාරි 9 වෙනිදා අඩුගේ ගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම හෙළිදරව්ව කළා. පසුගිය පෙබ්‍රවාරි 9 වෙනිදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරේ සම්ප්‍රේෂණ ප්‍රකාශයක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු කියන්නේ ලංකාවේ පවතින හැඳුනුම් පත වෙනුවට ජෛවික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක් නිකුත් කිරීම ටෙන්ඩර් ලබා ගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වෙන බවයි. පසුගිය වරකඳ වූ ටෙන්ඩරේ ප්‍රශ්න තිබුණත් මේ වසරේ මැද වෙන විට යමක් සිදු වෙන ඇති බව ඔහු පැවසුවා. ලංකාවේ ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීම සහ ඒ වට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කොහොමද? ටෙන්ඩර් කැඳවීමේ කාලවකවාන සහ ටෙන්ඩරේ ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාවේ ඉන්දියාව යටත් විජිතයක් හෝ තවත් ප්‍රාප්තියක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයාද? ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලපෑ තත්ත්වය අපි පැහැදිලි කරනවා. මෙවැනි විට භාවිතා වන ජාතික හැඳුනුම් පත් තිබෙන්නේ අපේ නම ලිපිණය උපන් දිනය උපන් ස්ථානය වැනි ජීව දත්ත. මේ වෙනුවට ජනතාවගේ ජෛවික ලක්ෂණ ඇතුළත් හැඳුනුම් පතක් නිකුත් කරන 2015 දී පුත්ගිනන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළා. ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු මුහුණේ දත්ත ඇස ලනන ලක්ෂණ වැනි ජෛවික ලක්ෂණ බලාභාගෙන ගමනක් කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්. ඉස්සර වැඩවසන් සමාජ ක්‍රමයේ පැවතුණු කාලේ රජය ගැන තිබුණේ දේවපරම්පරාවාදය. ඒකට අනුව රජයට බලය ලැබෙන්නේ දෙවියන්ගේ නිසා පුරවැසියාගේ ශරීරයට රජයට මැදිහත් වෙන්න පුළුවන්. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර බෙල් icon එක ක්‍රියාත්මක කරන්න.